සුබ දවසක් සිල්ම දෙලාට ඔබ අදත් එකතුයි සිටින්නේ හෙළරහස් YouTube channel ඇත එක්ක. අද අපි වෙනස්ම මාතෘකාවක් ගැන තමයි කතා කරන්නට යන්නේ. අතීතයේදී මේ රට වෙනුවෙන් දීපුදු වීරෝදාර රණවිරුවෙක් ගැන තමයි අද අපි කතා කරන්නට යන්නේ. ඒ ඩෙන්සිල් කොබ්බා කඩුව. කොබ්බා කඩුව සෙම්පතියාගේ මගුල් මුදුවේ DLK යනුවෙන් සඳහන් කරලා තිබිලා තියෙනවා. ඒ DLK යනුවෙන් සඳහන් කරලා තිබෙන්නේ ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑ කඩුව කියන නාමය කෙටි කරලා තමයි ඔහුගේ මගුල් මුදුවේ මෙසේ සටහන් කර තිබී තිබෙන්නේ. අවසන් වරට කොබ්බෑ කඩුව නිවාඩු ඇවිල්ලා නැවත සේවයට යාමට සූදානම් වන මොහොතේ කොබ්බෑ කඩුව මැතිනිය ඔහුගෙන් මංගල මුදුව රන් මුදුව ඉල්ලා තිබෙන බවට අපට ආරංචි මාර්ග තොරතුරු වාර්තා වී තිබෙනවා. කාලයත් සමග මගුල් මුදුවේ අකුරු මැකී යාම නිසා ඒ නැවත අලුත් වැඩියා කිරීම සඳහා තමයි මෙතුමිය මේ මුදුව නැවත ඉල්ලා තිබෙන්නේ. මම මේ මුද්ද ගලවන්නේ නෑ මැරෙනකම්ම. ඔයා නම් මුද්ද ගලවනවනේ කියලා කොබ්බෑ කඩුව මහතා ඒ ප්‍රතික්ෂේප කරමින් සිය බිරිඳට ප්‍රතිචාරය දක්වා තිබෙනවා. ඒ මේ අපූරු සෙම්පතියා නිවසින් පිට වී ගිය අවසන් දවස කියලා කවුරුත් හිතන්නට නැතුව ඇති. මේ අභීත සෙම්පතියා මේ ගියේ 1992 අගෝස්තු 8 වෙනිදා. ඒ යාපනය අරාලිතුඩුවේදී එල්ල වූ අනපේක්ෂිත බෝම්බ ප්‍රහාරයක් සමගින්. මොහු සාමාන්‍ය සෙබළුකුට පුතාගේ ආමන්ත්‍රණය කරන්නේ හදවතින්මයි. මොහු නිවාඩු ලබා ගෙදරට එන විටත් ගෙදරින් නැවත සේවයට වාර්තා කරන විටත් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ තිබෙන කජුගම පාරම්පරික කජු වෙළඳ සැලකින් කිලෝ ගණන් කජු මිලදී ගන්නවා. සිය වෙළඳ සැලෙන් කිලෝ ගණන් කජු මිලදීගෙන යන මේ නිලධාරියා, මේ සෙබලා, එහෙම නැත්නම් මේ පාරිභෝගිකයා කවුද කියලා මේ කජු වෙළඳාම කරන කාන්තාව දන්නේ නැහැ. එක්තරා දිනයක මේ කාන්තාව මෙතුමාට සරදමක් කර තිබෙනවා. මහත්තයා, ඔය තරම් කජු අරගෙන යන්නේ වෙළඳාම් කරන්නද? එසේ ප්‍රකාශ කළ එම වෙළඳ සැලේ කාන්තාවට සිනහවකින් සංග්‍රහ කළ කොබ්බෑ කඩුව මහතා මෙසේ ප්‍රකාශ කර තිබුණා. නිවාඩු අරගෙන ගෙදර යනකොට කජු අරන් යන්නේ ගෙදර ළමයිට. නිවාඩු ඉවරලා නැවත කෑම්ප් එකට යනකොට කජු අරන් යන්නේ කෑම්ප් එකේ මගේ ළමයිට. මේක තමයි කොබ්බෑ කඩුව මහතාගේ පිළිතුර. සෑම සෙම්පතියෙකුටම ළමයි හිටියේ නැහැ. බංකරෙන් බංකරයට බිලට් එකෙන් බිලට් එකට ඇවිදින සෙන්පතිව අතරේ ඩෙන්සිල් කොබ්බෑ කඩුව එනවා කියන්නේ මේ සෑම සෙබළුකම හදවත සතුටින් ඉපිලී යන අවස්ථාවක් වනවා. මොකද ටොපියක්, චොක්ලට් එකක්, කජු මදයක් මොහුට කොබ්බෑ කඩුව මහතා එද්දී ලැබෙනවා කියන එක ඔවුන් අනිවාර්යයෙන්ම දන්න නිසා. මෙහෙම ටොපියා, චොක්ලට් එකකින් තමන්ගේ සෙබළුන්ට සංග්‍රහ කරන සෙන්පතිව අතරේ ඩෙන්සිල් කොබ්බෑ කඩුව ඉදිරියෙන්ම සිටියා. කොබ්බෑ කඩුව මහතා කඳවුරට විසිටෙන්නේ නම් මෙයින් වැඩිපුරම සතුටු වන්නේ සාමාන්‍ය සෙබළු. අන්න උඹලගේ කොබ්බෑ කඩුව සර් හෙට විසිට් එනවලු. කොබ්බෑ කඩුව සර් විසිට් එනවා කියන්නේ උඹලගේ බුරියානි දවස. මෙහෙම තමයි කතාබහ මේ කඳවුරු ඇතුලේ සිද්ධ වෙන්නේ. මොකද ඩෙන්සිල් කොබ්බෑ කඩුව මහතා මොහු යන සෑම මොහොතකම මොහුගේ නියෝගය තමයි ස්පෙෂල් රේෂන් මෙම සෙබළුන්ට ලබා දීම. මේ හේතු නිසාම කොබ්බෑ කඩුව කියන නාමය සෙබළුන් අතරේ මතකයේ රැඳී තිබුණේ ආදරණීය නාමයක්, මතකයක් ලෙසින්. මේ මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතය කැප කරපු අභීත සෙන්පතියෙක් විදිහට ඩෙන්සිල් කොබ්බා කඩුව වර්තමානයේ සියලු දෙනාම හඳුන්වනු ලබනවා. ඔහුගේ 79 වන ජන්මදිනය ජූලි 27 වෙනිදාට යෙදී තිබුණා. ඒ නිසා තමයි අපි ඔහු පිළිබඳව මේ අව්‍යාජ කැපකිරීම සහ ඔහුගේ මේ අව්‍යාජ ක්‍රියාව පිළිබඳව ඔබ නොදුටු දෙයක් පිළිබඳව මේ වීඩියෝවෙන් ඔබට ගෙනාවේ. ඔබ අපගේ YouTube channel subscribe කර නැත්නම් අදම subscribe කරන්න. ඔබ පහතින් තිබෙන බෙල් අයිකන් එක මත ක්ලික් කළොත් ඔබට වීඩියෝ එකක් දාපු ගමන් බලන්නට පුළුවන්. මෙවැනිම රසවත් වූ හරවත් වූ වීඩියෝ එකකින් අපි නැවත හමු යමු. ඔබට සුබ දවසක් වේවා.